ජූලවංශය මහාවංශය ඇසේ අපි අපේ ඉතිහාස කතාවට අර්ථකථනයක් දෙන්න උත්සාහ කළා. නමුත් එය එතරම් සාර්ථක අර්ථකථනයක්ද කියලා යම් වෙලාවක ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එනිසා අපි හිතුවා අලුතින් අර්ථකථනයක් එක් කරන්න පුළුවන් විදිහේ වැඩක් අලුතින් පටන් ගන්න. ඉතිහාසයට නව අර්ථකථනයක් සපයන්නට පුළුවන් වෙන්නේ එකී කාල පරාසයන් තුල ජීවත් වෙච්ච ජීවත් වෙන මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ යම් යම් සංදිස්ථානයන් මනාව විග්‍රහ කිරීමෙන් කියලා අපි හිතනවා. ඒ නිසාම අපි ආරම්භ කරමු කුප්පිලාම් පොළමින් පුංචි පුංචි වැලක්. පුංචි පුංචි කියවන අපිට පුළුවන් වේවි කුප්පිලාම් පොළ හරහා ඔබත් එක්ක සමීප වෙන්න. ඒත් එක්කම අපිට පුළුවන් වේවි කුප්පිලාම් පොළ යටගිය අතීතයක් නැවත ඉස්මතු කරලා පෙන්නන්න. ඔය මහාවංශයේ තූපවංශයේ දීපවංශයේ රාජාවලිය මේ ආදී කතන්දර හරහා නිර්මාණය වුණු ඉතිහාස කතාවකට එහා ගියපු ඉතිහාසයක් ගැන කතා කරන්න අපිට හැකියාව ලැබෙයි. මේ එදිනදා ජීවිතයේ ජීවත් වෙන අපේ ඈයන්ගේ ඇත්ත සිතුවිලි ඒ හැටියෙන්ම විග්‍රහ කරපු අපූරු ගීතාවලියක් කවි සිතුවිලි දිහා නැවත හැරිලා බලුවම එනිසාම හැම සෙනසුරාදා දවසකම මේ විදිහට කුප්පිලාම් පොත් එක්ක ඔබට එකතු වෙන්න අවකාශය අපි උදා කරලා දීලා තියෙනවා. ඒත් එක්කම ඔබට අපි ආරාධනා කරනවා හැම සෙනසුරාදාම අපි අලුතෙන් කවියක් සහ ගීතයක් ඒ ආදී වශයෙන් විවිධ කෝණ හරහා මේ යටගියාව ඉස්මතු කරගන්න උත්සාහ දරමු. ඒ වෙලාවෙදී ඔබට පුළුවන් යට තියෙන කමෙන්ට් එකකට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මේක මෙහෙම නෙමෙයි මේක මෙහෙම වෙන්න පුළුවන් ආදී වශයෙන් කතා කරන්න පුළුවන්. මොකද ඔබේ රසඤ්ඤතාවයත් මගේ රසඤ්ඤතාවයත් අපගේ ඥාන ගවේෂණයන්ගේ තරම අනුව විග්‍රහ වෙනවා. විනා කවියට නිවැරදි අර්ථකථනයක් ලබා දෙන්න ඔබට මටත් හැකියාවක් නොලැබෙනු ඇත. එනිසා කවියේ නිවැරදි අර්ථකථනයන් පහදා දීමට ඔබට හැකියාව තියෙනවා. කොහොම හරි ඒකට අදහස් උදහස් එකතු කරන්න. දැන් මේ විදිහට කතාව කියාගෙන යනකොට ඔබට එක ප්‍රශ්නයක් මතුවෙනවා වෙන්න පුළුවන්. මොකක්ද අද දවසේ කතා කරන්න හදන මාතෘකාව? කවුරු ගැනද කතා කරන්නේ? අපි අපේ වැඩසටහනේ මුලින්ම අපි දාලා තියෙනවා මේ කුමාරු තුංගයන් කාන්තාවකගේ රෙදි ගලවයි කියලා. දැන් කුමාරු තුංගයන් කිව්වම කෙනෙක්ට විශාල මතක ගොන්නක් එකතු කරන්නට හැකියාව ලැබෙන අපූර්ව පුද්ගලයෙක් බවට පත් වීම, කවි සිතුවිලි නිර්මාණය කරපු පුද්ගලයෙක් බවට පත් වේවි කුමාරතුංග මුනිදාසයා. එනිසාම ඔබ හිතාවි ඇත්තටම කුමාරතුංග මුනිදාසට පුළුවන්ද කාන්තාවකගේ රෙදි ගලවන්න? එවැනි පාදඩ මිනිහෙක්ද? ඒ ආදී වශයෙන් ඔබට ප්‍රශ්න ගොඩක් මතුවෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි සූදානම්. කුමාරතුංගයන් ඇත්තටම කාන්තාවකගේ රෙදි ගලවනවා. ඔබ නොදත් ඒ කතාව අද දවසේ අපි කියනවා. ඊට කලින් කුමාරතුංගයන් පිළිබඳව මේ පුංචි අතීතාවර්ජනේ ගෙනෙන අවසරයි. හේතුව ඔබ සමහරෙක් අපි බලන සමහරෙක් කුමාරතුංග මුනිදාසයන් යනු අවරෙක් දෙයි හරි හැටි දන්නවාද කියා ප්‍රශ්නයක් තියෙනවා. ඔහු ඇත්තටම පාදඩයෙක්ද? ඔහු කාන්තාවගේ රෙදි ගැලෙව්වාද? ප්‍රශ්න ගොඩක් අපි ඉදිරියේ පැනලා ගෙවින් තියෙනවා. එනිසා කුමාරතුංගයන් පිළිබඳව මේ පුංචිම පුංචි වදන් මාර්ති බලන්න කියලා ආරාධනා කරනවා. වර්ෂ 1887 ජූලි මාස 25 වන දින දික්වැල්ල ඉදිගස් ආරේ කුමාරතුංග මුනිදහසයන්ගේ නිවසේ හිමිදිරියේ කුමාරතුංග මුනිදහසයන් උපත ලැබීය. දික්වැල්ල බෞද්ධ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයත් මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේදී ද්විතීය අධ්‍යාපනයත් ලැබූ කුමාරතුංගයාණන් වැවුරු කන්නල පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලැබුවේය. සිංහල, පාලි, සංස්කෘත භාෂාවන් හැසිරවීමටත් දමිළ, මලයාලම්, ඉංග්‍රීසි, ලතින් සහ ග්‍රීක භාෂාවන් කෙරේ හසල දෙනුමින් පොහොසත් ලාංකික ශ්‍රේෂ්ඨ පඬිවරයාණෝ කුමාරතුංග මුනිදාසයන්ය. රටත් සිහල උරුමයත් බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් බැටකෑ අවධියක
සිංහල බස උරුමය රැකගැනීමෙහිලා හෙළ හවුල නිර්මාණය කරමින් ළමා මනස මෙන්ම දෙයි ජීවනාලයට පණ නල සපයන්නට කල යුගාන්තර මෙහෙය වෙනුවෙන් කුමරතුඟු පඬිත්වය සදා පූජනීය වන්නේය ඉදිරියටම යව් හෙළෙයිනි ඉදිරියට යව් සැම දින තමාගේ සටන් පාටය කොටගත් කුමාරතුංගයාණන් 1944 මාර්තු මාස 2 දින දෙයින්න සමුගත් වේවි නමුත් කුමාරතුඟු සදා අප හදපතුලේ ජීවමානව වැජබෙනු ඇත අහුලාගෙන කා තනින් තන තිරිසනුන් රිසිසේ කල් ගෙවත් උන්ගේ ජීවිතවලටත් එහා අන්තයි මගේ ජීවිතය දැන් මම මැරෙනවා නම් කම් නැත යනුවෙන් හනක් නගනවා කුමාරතුඟු මුනිදාස හිඟන්න කොයිපත්ටි හෙළහවුල නිර්මාණය කර හෙළහවුලේ කවි ආර් නිර්මාණය කරමින් අද්විතීය යුග මෙහෙවරක් එවක කුමාරතුඟු මුනිදාසයන් ප්‍රතිසිද්ධ කරනවා සුදු අධිරාජ්‍යවාදයට යටත්විච්ච අපේ ශ්‍රී ලංකාව අපේ සભ્યත්වය අපේ දේශිකත්වය අපේ අනන්‍යතාවය මේ කියන කාරණාවන්ට තිත තියන්නට සුද්ධගේ කතිර කොඩියට හැකියාව ලැබෙනවා. මෙන්න මේ කතිර කොඩියට හැකියාව ලැබෙන වෙලාවෙ ඔහුගේ යකඩ සපත්තුවට පෑගිල ඉන්න බෑ කියපු අපේ මිනිස්සු විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් හිටියා. දුන් අරගෙන යුද්ධ කළා, කඩු අරගෙන යුද්ධ කළා, දුනු කඩු තෝමර අරගෙන යුද්ධ කරද්දී ඒ යුද්ධයට බැරි වුණා වයිනිප්පුවට එරෙහිව Tamanගේ හඬ හරියාකාරව විග්‍රහ කරා. එවලාවේ තමයි අපේ මිනිස්සු පටන් ගන්නෙ පෑන අවිය කරගන්න. අන්න එහෙම පෑන අවිය කරගත්තු අද්විතීය පුද්ගලයෙක් තමයි කුමාරතුංග මුනිදහස කියලා කියන්නේ. හත්පන හීන්සරය මගුල් කැ. ඔන්න ඔය වගේ පොත් ගණනාවක් නිර්මාණය කරමින් ඊට එහා ගියපු කාව්‍ය සිතුවිලි ගණනාවක් මේ භූමියට නිර්මාණය කරපු දායාද කරපු අද්විතීය නිර්මාණවේදියෙක් තමයි කුමාරතුංග මුනිදහස කියන්නේ. හෙළහවුල නිර්මාණය කළත් එක්කලාම හෙළහවුලේ කවීත්වයත් එක්ක එකතු වෙච්ච විවිධ කවීන් හෙළහවුල වෙනුවෙන් Tamanගේ කාව්‍ය නිර්මාණයන් ඉදිරිපත් කරමින් අපේ අනන්‍යතාවයන් විදහා දක්වන්නට මහා ලොකු යුග මෙහෙවරක් ඉස්තසිද්ධ කරමින් හිටියා. මෙන්න මෙම කාල වකවානුවක හෙළහවුල වෙනුවෙන් එකතු වෙච්ච කවීන් විශාල වශයෙන් ශ්‍රී ලාංකීය අනන්‍යතාවය විදහා දක්වන ශ්‍රී ලාංකීය අනන්‍යතාවයට ගැළපෙන විදිහේ කාව්‍ය නිර්මාණ කාව්‍ය සිතුවිලි අපදන්නට එවක කටයුතු කළා. එවක සමාජය දිහා අපි බැලුවම අපිට ඔය ඉතිහාස පොතෙන් කියන කරුණු වලට ඉතිහාස පොතෙන් කියන යම් යම් සිදුවීම් වලට හිනා යන අවස්ථා ඇති වෙනවා. හේතුව තමයි පරාක්‍රම කොටුවක් එක්තරා තැනක ලියන පරලෝට පණිවිඩයක් කියලා කවි පන්තියක්. ඒකේ සඳහන් කරනවා ළඟදී ඔය පලාතේ බැල්මලා උපදින්නට කෙනෙක් ඉන්නවා නම් මේ දිහාවේ කාරණාවක් මම කියන්නම්. රට බොහොම අසාරයි, ඉන්න එවුණු තුවිකාරයි, පිට උපය සූරයි, කම්මැලුයි බාර දුරයි. මෙහෙම තමයි පරාක්‍රම කොරිතුවක් පරලොවට පණිවිඩයක් කරන්නේ. දැන් ඒ කවියම විග්‍රහ කරගන්න ගියොත් එවක සමාජයේ, එවක දේශපාලනයේ, එවක ආර්ථික පසුබිම, එවක සංස්කෘතිය, එවක අපේ රටේ තිබිච්ච විවිධ හැල හැප්පීම් එක අපේ රටේ ගොඩනැගිලා තිබුණු කතන්දර ගණනාවක් විග්‍රහ වෙනවා. ඒකයි මම කිව්වේ මුලින්ම කවිය අවිය කොටගත්තු මිනිස්සුන්ගේ කවිය පිළිබඳව නැවත විග්‍රහ කිරීම තුල ඔය අපි කියන තූප වංශය, මහා වංශය, දීප වංශය එහා ගියපු අතීතයක් අපිට හොයාගන්න පුළුවන් කියලා. ඇත්ත ඇති සැටියෙන් මේ භූමියේ වලලපු තැන් වලින් ගොඩ ගන්නට අපිට හැකියාව ලැබෙනවා කියලා මම ඔබට මුලින්ම කිව්වේ ඒ නිසා. දැන් ඇස් මහින්ද හිමියෝ කියනවා එකතැනක කෙස් ගහ පවා පිට රටවල මිනිසුන්නේ හිස් මොල තියද්දිත් ඒ ගැන නොතකන්නේ. ඇයි උඹලා හිස් මොල තියද්දිත් ඒ ගැන නොතකන්නේ කියලා අහනවා. බල්ලටත්, gedara ඇති කරන බල්ලටත් මේ කාලවකවානුව තුල, අපි මේ කතා කරන කාලවකවානුව තුල gedara ඇති කරන සුරතලයට දෙ කරන බල්ලටත් බද්දක් ගෙවන්න වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පොල් ගස් බද්ද, ඇඟ බද්ද, මේ ආදී වශයෙන් බදු ගණනාවක්. පුරන් අප්පු කන් දට වැඩි දෙවියෙකි මාර සෙනග මැද යම යුද්ධෙට වැටුනේ ඔන්න ඔය බදු වලින් බේරෙන්න ඕන කියලා. වර්තමාන ඉතිහාසය බලද්දිත් අපිට හිතෙනවා අනේ මේ රටටත් පුරන් අප්පු කෙනෙක් පහළ වෙනවා නම් හොඳයි කියලා.
මොකද දැන් 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 ඉන්ධන මිල එහෙම නේද ඉන්ධන මිල එහෙම අහස උසට ගිහිල්ලා ඒ නිසා අපිට හිතෙනවා දැන් කාලේ හොඳයි දීපේ හොඳයි දේශේ හොඳයි පුළුවන් නම් පුරන් අප්පු කෙනෙක් පහළ වෙන්න දැන් කාලේ හරි කියලා හැබැයි ඉතින් අපි අපිට අවශ්‍ය පුරන් අප්පු දියසේන කුමාරයා ඉපදෙනකම් බලන් ඉද්දි අර ෂේක්ස්පියර්ගේ නාට්‍යයක තියෙන්නේ වීරයන් මේ ලෝකේ නැහැ එහෙම කියද්දි ඒක අහගෙන ඉන්න ඇරිස්ටෝටල් කියනවලු වීරයන් ප්‍රාර්ථනා කරන ලෝකෙක ඉපදින්න ලැබීමත් මම ලැබපු අභාග්‍යයක් කියලා. ඒ නිසා වීරයන් ප්‍රාර්ථනා කරන්න එපා. දියසේන කුමාරයා හොයන්න යන්න එපා. අනගාරික ධර්මපාලතුමා කිව්වා වගේ දියසේන කුමාරයා ඉපදෙනකොටම තිබිලිගෙයිම ඔහුගේ හිස ගසා දමන්නට මේ පාලනාධිකාරිය තීන්දුව తీරන අරගෙන ඉවරයි. ඒ නිසා ඒ ගැන හිතන්න නැතුව අපි යන් අපේ වැඩේට. දැන් ඔබ මේක දිහා බලන් ඉද්දි අපි විවිධ සාහිත්‍යමය කාරණාවන්ගෙන අතීත වර්ජනයක යෙදෙන වෙලාවේ ඔබට මතක් වෙනවා ඇති මේ අපි කියන්නව කාරණාව නෙමෙයි මේ කියන්නේ වෙන කාරණාවක් අනේ මෙහෙම එකක් වෙලා නැහැ කුමාරතුංග මුනිදාසයන් කවදාවත් කාන්තාවකගේ රෙදි ගැලෙව්වේ නැහැ කියලා. ඇත්තටම කාන්තාවකගේ රෙදි ගැලෙව්වද කුමාරතුංග මුනිදාස ඔබට ප්‍රශ්නයක් මතුවේවි. ඒ නිසා හැකීක්මනින් අපේ මේ වීඩියෝව දික්කැසෙන නිසා වෙනස් දවසක අපි කතා කරමු යුගාන්තර වශයෙන් කොහොමද කවියෙන් විග්‍රහ වෙන විදිහත් මේ සාහිත්‍ය විග්‍රහ කරන විදිහත් අතර ලොකු පරස්පරතාවයක් තිබේ. ඒ පරස්පරතාවයන් තුල අපේ ඉතිහාසයේ බැලළුණු තැන් පිළිබඳව නැවත දවසක අපි කතා කරමු. ඉතින් අද අපි ආව කාරණාව ඔබට කියන්න ඕන කියලා මම හිතුවා. කුමාරතුංග මුනිදාස ඇත්තටම කාන්තාවකගේ රෙදි ගැලෙව්වාද? ඔව්, ගැලෙව්වා. එසේනම් ඒ කෙසේද? ඒ මෙසේ කුමාරතුංග මුනිදාසයන් අපි කිව්වනේ හෙළහවුල කියලා කවිකතක් හැදුවා කියලා හෙළහවුල කියලා සංවිධානයක් හැදුවා කියලා. ඔන්න ඔය සංවිධානයේ එක්තරා දවසක පවත්වන්නට යෙදෙනවා දේශන මාලාවක්. ඔන්න ඔය සම්මන්ත්‍රණ මාලාවේ ප්‍රධාන කතකයා විදිහට සම්බන්ධ වෙන්නේ කුමාරතුංග මුනිදාසයන්. හෙළහවුලේ කවීන් එකම වේදිකාවකට ආව නිසා සමාජයේ විවිධ පිරිස් මේ සඳහා එකතු වෙන්න පටන් ගත්තා. දැන් ඔබට අපි මුලින් කිව්ව මතකද පරාක්‍රම කොළිතුවක්ගේ කවියක් පිටේ ඔපය සූරයි කම්මැලි බාර දූරයි එළඟට අපි කිව්වා ඇස් මහින්ද හිමියගේ හිස් මොල තියද්දිත් ඇයි මේ ගැන නොතකන්නේ සංස්කෘතික සભ્યත්වයේ නැති වෙලා කියපු යුගයක් මේක කියලා ගෑනුන්ටත් සිදාදී නටන්න ලැබුණු කාලයක් මේක කියලා අපි ඔබට මුලින්ම කිව්වනේ දැන් මෙතනට එනවා අර බටහිර පන්නට හැදිනු වැඩුණු බටහිර පන්නට එකතු වෙච්ච කාන්තාවක් අපි ඔබට මුලින් කිව්වා මතකද අනගාරික ධර්මපාලතුමාගෙන අනගාරික ධර්මපාලතුමා එක්තැනක කියනවා මේ ලෝකෙ මේ රටේ ඉංග්‍රීසින් කවදා හරි බහලා යාවි හැබැයි ඔවුන් බෝ කරපු කළු සුද්ධෝ මේ රටේ හැමතැනම ඉන්නවා ඔවුන් රට පාලනය කරනවා ඒ නිසා කළු සුද්ධන්ට විරුද්ධව කැරලි ගහපල්ලා මිනිසුනේ කියන එදා කිව්වා අනගාරික ධර්මපාල ඔන්නෝ කැරලි අතර තමයි මේ අපි කියන කතන්දරේ සිද්ධ වෙන්නේ. දැන් ඔන්න අපි කියපු සම්මන්ත්‍රණ මාලාවට එනවා එක්තරා තරුණියක්. ඒ තරුණිය පෙනුමේ තාමත් සුන්දරයි. හැබැයි ඇය ඇඳන් ඉන්නේ අර අපි කියපු කළු සුද්ධියක් විදිහට. කළු සුද්ධියක් විදිහට තමයි මෙතෙන් එන්නේ. ඔබට එතකොට තේරුම් ගන්න පුළුවන් කවුද මේ කොහොමද මේ කියලා. කළු සුද්ධියක් ගැන නොතේරෙනවා නම් අපිට පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න කවුද කළු සුද්ධි කවුද කවුද කියලා ඔබට වර්තමානයේ කළු සුද්ධි ඕන තරම් දකින්න ලැබෙනවා ඈ කළු සුද්ධි ඕන තරම් මේ භූමියේ ඉන්නවා ඉතින් ඒ නිසා අලුතින් මේ පිළිබඳව කතා කළ යුතුයි කියලා අපි හිතන්නේ නැහැ දැන් ඒකෙන් මෙන්නෙ කියන්නානේ ඉතින් ඔන්න ওই විදිහට කළු සුද්ධියක් මේ භූමියට එනවා මේ භූමියට ආවට පස්සේ කුමාරතුංග මුනිදාස කතාව කියාගෙන යනවා මෑගේ සායික ආමත් කොට සායක් ඒ වගේම ඇය නැදන් උඩුකය වසාගෙන ඉන්නේ තමත් සුළු වස්ත්‍රයකින් තමත් අශෝබන ආකාරයෙන් තමයි එවක සමාජයේ මේ අශෝබන ආකාරයෙන් තමයි පිළිගත්තේ ඒ නිසා මම යම් ගැරහීමකට භාජනය වෙනවා නමුත් එවක සමාජයේ එවැනි කාන්තාවකට යම් කිසි ප්‍රබලත්වයක් නොතිබුණා නොවේ හේතුව ඇය සුදු පන්නේට හැඳගත්තු බටහිර පන්නේට හැදවිච්ච කාන්තාවක් නිසා එවැනි කාන්තාවකට මුහුණට බලින්නට එවක සමාජයේ හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන් තනින් තන කට කතා ආශ්‍රිත වෙන්නේ.
ඇයට පරිභව කළත් මූණට පරිභව කරන්න තරම් ඔවුන්ගේ ධෛර්යය ඔවුන්ට ශක්තියක් ලබා දුන්නේ නැහැ. මෙවැනි කාලවකවානුවක තමයි අපි මේ කතා කරන කතාව සිද්ධ වෙන්නේ. දැන් කුමාරතුංග මුනිදාසයන් තමන්ගේ කතාව කරගෙන යනවා. ඒ කතාව කරගෙන යන අතරතුරේදී කුමාරතුංග මුනිදාස එක තැනක මෙන්න මෙහෙම කියනවා. සිංහල සාහිත්‍ය කියලා කියන්නේ හරි අපූර්ව සාහිත්‍යාංගයක්. සිංහල සාහිත්‍යයට පුළුවන් අපූර්වට කවි සින්දු පද බඳින්න. සිංහල භාෂාව තරම් ඒට හපනේ තවත් තැනක නැත. දැන් මෙහෙම කියද්දි මේ කළු සුද්දිට පොඩ්ඩක් තද වෙනවා. දැන් මෙයා බලන් ඉන්නවා. මොකද්ද මේ මිනිහා කියන්නේ? What's the nonsense? හා? මෙහෙම සුද්දි බලන් ඉන්නවා. දැන් මෙහෙම බලන් ඉති. ආයම කුමාරතුංග මුනිදාස කියනවා. සිංහල සාහිත්‍යයට පුළුවන් අපූර්වට කවි සින්දු පද බඳින්න. මෙහෙම පද බදිද්දී ඒ පදවලට අපි දන්නවා එලිවැට එලි සමය ගලපන්න ඕන, අනුප්‍රාස රසය තියෙන්න ඕන, ව්‍යංගය තියෙන්න ඕන, මෙන්න මේ ආදී වශයෙන් කාරණා ටිකක් එවක සමාජයේ කවිත්වය පිළිබඳව කවිය පිළිබඳව හිතලා බැලුවා. දැන් මේ හැම දෙයක්ම තියාගෙන කුමාරතුංග මුනිදාස කියනවා සිංහලයට පුළුවන් හරියටම එලිවැට එලි සමය ගලපලා පද හතරේ කවියක් කියන්න. ඒ එක පද පේලියක පද වැලටම තියෙන එක වචනයයි, ඒ වචනෙට තියෙන්නේ අකුරු දෙකයි. නැ එහෙම අකුරු දෙකේ පදයකින් එක පද පේලියක් හැදිලා සම්පූර්ණ කවියක් හැදෙනවා. අනුප්‍රාසය, එලිවැට, එලිසමය සියල්ල ගලපලා කවියක් කියන්න පුළුවන්. ඒ තරම් සිංහල සාහිත්‍යය ප්‍රබලයි කියලා කියනවා. දැන් මේක බලන් හිටපු කළු සුද්ධියට ටිකක් තරහ යනවා. ඇය බලන් ඉන්නවා. මොකක්ද මේ මනුස්සයා කියන්නේ? මෙහෙම බලන් ඉඳලා මෙයා කියනවා. ඉංග්‍රීසි සාහිත්‍යය තමයි මේ ලෝකේ තියෙන හොඳම සාහිත්‍යය. ඒකටත් ඔය වගේ වැඩක් කරන්න බෑ වයිසේ. ඉතින් කොහොමද මේ සිංහල වගේ නොන්සන් ගොඩේ සාහිත්‍යයකට පුළුවන් දන්නේ මෙහෙම දෙයක් කරන්න? ඇය එහෙම කියනවා. මේ වෙලාවේදී කුමාරතුංග මුනිදාස පොඩ්ඩක් හිනා වෙලා එයා දිහා බලනවා. බලලා කියනවා, ඇයි බැරි? පුළුවන්. ඕන තරමෙන් පුළුවන්. කාන්තාව කල්පනා කරනවා. කල්පනා කළා කාන්තාව කියනවා, හරි පුළුවන් නම් කියන්න. මං අභියෝග කරනවා කියන්න බෑ. මෙයා මෙහෙම එකපාරම කාන්තාව දිහා බලලා කාන්තාවට කියනවා, හරි එහෙනම් මං ඔයා ගැන කවියක් කියලා පෙන්නන්නද? ඒ විදිහට කාන්තාව කියනවා, හරි පුළුවන් නම් කියන්න. කුමාරතුංග මුනිදාස කියනවා, හැබැයි මාත් එක්ක අමනාප වෙන්න බෑ. මම ඔයාට කියනවා කවිය. ඒ කිව්වම ඔයාගේ රෙදි ගැලවෙනවා. කමක් නැද්ද? කාන්තාව තරමක් කල්පනා කරනවා. නමුත් ඇය පිළිගන්නෙම නැහැ සිංහල සාහිත්‍යයේ මෙවැනි වැඩක් කරන්න පුළුවන් කියලා. එයා කියනවා, අනේ මේ ගොඩේ භාෂාවකට පුළුවන් දනේ එහෙම දෙයක් කරන්න. හරි පුළුවන් නම් කියන්න. ඔන්න කුමාරතුංග මුනිදාස ඒ අභියෝගය බාර ගන්නවා. මන් දැන් ඒ කවිය ඔබට කියනවා. හරියටම පදවැල ගණන් කරගන්න, වචන ටික ගණන් කරගන්න, වචනේ තියෙන අකුරත් ගණන් කරගන්න. ගණන් කරගන්න බැරි වුණොත් ආයෙම අහලා හරියටම ගණන් කරගන්න. කුමාරතුංග මුනිදාස කියනවා, අනේ පණේ තනේ පෙනේ කියලා. මේක අහපු ගමන් අර කාන්තාවට උන් හිටි තැන් අමතක වෙනවා. කාන්තාවකගේ වසාගත යුතු සියල්ලම පේනවා කියලා කුමාරතුංග මුනිදාස එදා ඇයට කණේ පහරක් ගසමින්ම පෙන්වලා දෙනවා. ඒ නිසා ඇයට උන් හිටි තැන් අමතක වෙනවා. මේ කවිය අහපු ගමන් එයා තමන්ගේ රෙදි ගැලවුණු බව දැනගෙන එතනින් දුවලා යනවා. මෙන්න මෙහෙම තමයි කුමාරතුංග මුනිදාස එදා කළු සුද්ධියගේ රෙදි ගැලෙව්වේ.